අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ලෝකේ විවිධ ආගම් හා ඇදහිලි වල තියෙන සමානකම් ගැනයි. මේ පෘථිවියට අහසින් මිනිස්සු ආවා. ඒ ඇවිල්ලා එතකොට අපි මෙහි හිටියේ වානරයන්ට හා මිනිස්යන් අතර කණ්ඩායම. ඒගොල්ලෝ යම් ඥාන වෙනස් වීම වලට ලක් කළා. මේ අහසින් ආපු මිනිස්සු ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. පුරුද්දක් විදියට මම YouTube එකේ තියෙන කාලින හා දාර්ශනික සාකච්ඡා නරඹනවා. මම දැන් ප්ලේ කරන්නේ ඒ වගේ සාකච්ඡාවක් අතරතුර මට අසන්න ලැබුණු ඉතා සුවිශේෂී අදහසක්. මේ වගේ දාර්ශනික සාකච්ඡාවල් වලින් සමාජයේ යම් කතිකාවතක් ගොඩනගනවා වගේම අන්තගාමීන් මධ්‍යස්ථ මත්දාරින් බවට පත් කරන්න මේ වගේ විවිධ ආගමික හා විද්‍යාත්මක සංවාද මතුවෙන්න ඕන. මේ පෘථිවියට අහසින් මිනිස්සු ආවා. ඒ ඇවිල්ලා එතකොට අපි මෙහි හිටියේ වානරයන්ට හා මිනිස්යන් අතර කණ්ඩායම. ඒගොල්ලෝ යම් ඥාන වෙනස් වීම වලට ලක් කළා. මේ නූතන දියුණුව දැනුම හා සියල්ල අපිට ලබා දීලා කොටසක් මෙහි නැවතුණා කොටසක් ගියා. දැන් මේ කියන කතාව අහපු ගමන්ම කෙනෙක්ට හිතේ මොකද්ද මේ කියන පිස්සු කතාව කියලා. සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මේ පෘථිවියට අහසින් මිනිස්සු ආවා. එතකොට අපි මෙහි හිටියේ වානරයන්ටයි මිනිස්සුන්ටයි අතර සත්ව කොට්ටාසයක් විදිහටලු. ඒ අහසින් ආපු මිනිස්සු මේ අතරමැදි වානර සත්වෙන්ගේ ඥාන වෙනස්කම් වලට ලක් කරලා මේ නූතන දැනුම දියුණුව සියල්ල අපට ලබා දීලා කොටසක් මෙහි හිටියා කොටසක් ආපහු ගියා. මේක නම් මාර කතාවක්. දැන් මේ අහසින් ආපු මිනිස්සු කවුද? බුද්ධ දර්ශනේ මේ වගේ දෙයක් තියෙනවද? මේ කතාව ඇහුවම මේ වගේ දහසකුත් ප්‍රශ්න ඔළුවට එනවා. හැබැයි ඔයාලා දන්නවද මීට අවුරුදු 6000කට කලින් මෙසපොතේමියාවේ ජීවත් වුණු සුමේරියන්වරු මේහා සමාන විස්තරයක් ඔවුන්ගේ මැටිපූරුවල ලියලා තියෙනවා. සුමේරියන්වරු කියන්නේ අතීතයේදී දකුණු මෙසපොතේමියාව ආශ්‍රිතව ජීවත් වුණු ජන කොට්ටාසයකටයි. මෙසපොතේමියානු ශිෂ්ටාචාරය කියන්නේ දැනට හඳුනගෙන තියෙන ලෝකේ පැරණිතම ශිෂ්ටාචාරයයි. යුප්‍රටිස් ටයිග්‍රිස් ගංගා ආශ්‍රිතව බිහි වුණ ඉතා දියුණු නගර හා ජනාවාස රාශියක් තිබුණු බවට පුරාවිද්‍යා සාක්ෂි ගැනීම් වලින් මතු කරගෙන තියෙනවා. අතීතයේ ඉඳලම මැද පෙරදිග කලාපයේ ඉන්දු නිම්නේ ඊජිප්තුව හා මධ්‍යධරණිය මුහුද දක්වාම මේ ශිෂ්ටාචාරයේ සංස්කෘතික බලපෑම් ව්‍යාප්ත වෙලා තිබුණු බවට සාක්ෂි සාධක ඕනතරම් හම්බෙලා තියෙනවා. වසර දහස් ගාණක් තිස්සේ පැවතගෙන එන ශිෂ්ටාචාරවල ආරම්භය වන්නේ මෙසපොතේමියාවයි. තවත් ආකාරයකින් කියනවා නම් මිනිස් ශිෂ්ටාචාරයේ තිබිරිගය වෙන්නේ මේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයයි. ලෝකේ විවිධ සංස්කෘතීන්ට හා මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතියට සැලකිය යුතු දායකත්වයක් මේ මෙසපොතේමියාවෙන් ලැබිලා තියෙනවා. ලිවීම, ගොඩනැගිලි තාක්ෂණය, ගණිතය, කෘෂිකර්මය, වාරි කර්මාන්තය, කලාව, භාෂාව, වෙළඳාම ආගම, නීතිය, තාරකා විද්‍යාව, දින දර්ශනය, රෝදය, රුවල් යාත්‍රාව, ඒ වගේම තවත් බොහෝ සංකල්පවල ආරම්භය මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තුළින් බිහි වෙලා තියෙනවා කියලා පුරාවිද්‍යා සාක්ෂි සාධක වලින් තහවුරු කරගෙන තියෙනවා. සුමේරියන් වරුන්ට අනුව ඔවුන්ගේ දෙවියන් තමයි මේ දැනුම හා තාක්ෂණය ඔවුන්ට ලබා දීලා තියෙන්නේ. සුමේරියානු ආගමට අනුව මිනිසුන්ට සමාන දෙවිවරු පිරිසක් පෘථුවියට අහසින් එනවා. ඔවුන් එන්නේ රත්තරන් සොයාගෙනයි. රත්තරන් කැණීමට වාල් ජීවි පිරිසක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඒ වෙනකොට පෘථුවිය ජීවයේ පරිණාමය වෙලා වානරයින් පෘථුවිය ව්‍යාප්ත වෙලා ඉඳලා තියෙනවා. ඒ වානරයින්ගේ DNA හා ඔවුන්ගේ ජාන එකතු කරලා ඒ දෙවියන්ට සමාන රූපයකින් මිනිසා නිර්මාණය කරනවා කියලා අවුරුදු 6000ක් පැරණි සුමේරියන් වරුන්ගේ මැටිපූරුවල ලියලා තියෙනවා. මේ දෙවියන් කණ්ඩායම අනුනාකිවරු ලෙස හඳුන්වන අතර දීප්තිමත් ශරීර තියෙන සුදුහා අලු පැහැයට හුරු සමක් තියෙන තරමක් උස මිනිසාට සමාන දෙවිවරු පිරිසක් බවයි ඔවුන් විස්තර කරලා තියෙන්නේ. අවුරුදු බිලියන ගානකට කලින් පෘථිවියේ ස්වාභාවිකවම නිර්මාණය වෙලා සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී තියෙන කාලයක විශ්වයේ යම් තැනක තියෙන ජීවය උල්කාපාත හෝ වල්ගතරු මගින් ශුද්‍ර ජීවීන් ලෙස පෘථිවියට පැමිණෙන්නට ඇති බවයි පෑන්ස්පර්මියා තියරි ලෙස හඳුන්වන්නේ. ක්‍රිස්තු පූර්ව 500 ගණන්වල ජීවත් වුණ ග්‍රීක දාර්ශනික විද්‍යාඥයෙකු වන ඇනෙක්සාගොරස් කියා සිටියේ ජීවයේ බීජ විශ්වයේ සෑම තැනකම පවතින බවයි.
1903 දී රසායනික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාග දිනාගත් ස්වීඩන් ජාතික විද්‍යාඥයෙකු වන ස්වාන්ස් ඇරේනියස් විසින් මේ පෑන්ස්පර්මියා තියරි එක ඉදිරිපත් කරලා තියෙනවා. මෙහි අදියර තුනක් දැකිය හැකි වෙනවා. පළවෙනි එක තමයි ජීවයේ බීජ එහෙමත් නැත්නම් සුත්‍ර ජීවීන් ග්‍රහලෝකයකින් එළියට එම. දෙවෙනි එක ඒවා අභ්‍යවකාශය හරහා සංක්‍රමණය වීම. තුන්වෙනි එක තමයි ජීවයට සුදුසු ග්‍රහලෝකයකට කුඩ බෑම. මෙම ක්‍රියාවලිය ආකාර කීපයකටම වෙන්න පුළුවන් කියලා ඔවුන් වැඩිදුරටත් විස්තර කරලා තියෙනවා. ජීවය පවතින ග්‍රහලෝකයක් සමග වෙනත් ග්‍රාහකයක් හෝ ග්‍රහලෝකයක් ගැටීම නිසා ඇතිවන ග්‍රාහක කොටස් සමග මේ ජීවයේ බීජ අභ්‍යවකාශය හරහා විසිරෙන්නට පුළුවන්. මේවා ජීවයට සුදුසු පෘථිවි වැනි ග්‍රහ වස්තූකට කඩා වැටීම මගින් ඒ තුල ජීවේ ව්‍යාප්ත වීමට ඉඩ ඇති බව පර්යේෂකයන් සඳහන් කරනවා. මෑත වසර කීපය තුළ මේ තියරිය එක ප්‍රවාදනය කරන්න දායක වුණේ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා විසින් වීම ඉතා සුවිශේෂී කාරණාවක්. දිනකට ටොන් ගණනක් සුත්‍ර ජීවීන් අභ්‍යවකාශයෙන් පොළොවට පතිත විය හැකි බව වික්‍රමසිංහ මහතා පවසා සිටිනවා. 2008 සිට 2016 දක්වා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදු කළ එක්ස්පෝස් පර්යේෂණයේ ප්‍රතිඵල වලින් අනාවරණය වුණ කාරණාව තමයි අභ්‍යවකාශයේ කටුක රික්තයක් පවතින පරිසරයකදී වුණත් බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවි විශේෂවලට ඉතා දීර්ඝ කාලයක් නොනැසී පැවතීමට හැකි බවයි. අධික පාරජම්බුල විකිරණ සහ ඉතා අඩු උෂ්ණත්වයක් තුලදී වුවද මේ ජීවීන්ට අභ්‍යවකාශයේ ඇති උල්කාපාත ස්තර තුල බැක්ටීරියා හා ජීව බීජ වශයෙන් ග්‍රහලෝක අතර සංක්‍රමණය විය හැකි බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා. විශ්වය පුරා ජීවය පැතිරවීම හෝ අනාගත ග්‍රහලෝක ශිෂ්ටාචාරයක් ආරම්භ කිරීමේ අරමුණින් හිතාමතාම සකස් කළ සුත්‍ර ජීවීන් ජීවයට සුදුසු ග්‍රහලෝකවලට යවා නව ජීවී ග්‍රහලෝක නිර්මාණය කිරීම ඩයිරෙක්ටඩ් පෑන්ස්පර්මියා ලෙස හඳුන්වනවා. පෘථිවිය මත ජීවය ආරම්භ වීම වෙනත් ජීවී කණ්ඩායමක බලපෑම් මත වුණත් වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයින් මත පළ කරනවා. මේ ආකාරයෙන් පෘථිවියට ආපු සුත්‍ර ජීවීන් මුල් කාලයේදී ජලය ආශ්‍රිතවත් පසුව ගොඩබිම ආශ්‍රිතවත් පරිණාමයේ වී විවිධ ජීවි විශේෂ ඇතිවන්නට ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ. ඒ වගේම අග්ගන්න සූත්‍රයේ අන්තර්ගතයත් මෙහා සමානව බොහෝ දෙනෙක්ගේ අදහසයි. ඔබ හන්සෝ කියන්නේ ෆෑන්ස්පර්මියා තියරි එක වගේ එකක් නේද? ඒකමයි කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන කතාවමයි කියන්නේ පොඩ්ඩක් අර ආටෝප ඔය නෑ ඒ කාලේ අර සමානව ඒ කාලේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට කිව්ව වෙන්න පුළුවන් නේද? අග්ගඤ්ඤ සූත්‍ර කතාව 2500කට කලින් මිනිස්සුන්ගේ තියෙන දැනුමත් එක්ක සස්නල කියපු කතාවක් නේ. ඔව්. ඒතකොට දැන් අද අපි ඕකට අදට මැච් කරලා කියනකොට ඒව කියන්න ඕනේ නෑ නේ. ඔව්. දැන් ඉදා දීර්ඝ කාලයකට පසු ලෝකේ හටගත් බවත් එකල සියලු දේම අඳුරුව පැවති අතර ආබසර බ්‍රහ්ම ලෝකයේ සිට සත්වයන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන බවත් දීප්තිමත් බබලන ශරීර ඇති සත්වයන් ආසේ හැසිරෙන බවත් හිරුසඳු මත වී ආලෝකයේ ලැබීම කාලය ගත වීමත් සමග රස පොළොව ආහාරයටගෙන ඉතා සියුම්ම සත්වයන්ගේ ශරීර පරිණාමය වන ආකාරය මුලින් ජලාශ්‍රිතව ඇතිවන සත්වයන් ක්‍රමක්‍රමයෙන් ගොඩබිමට සංක්‍රමණය වීම බිම්හතු ගස්වැල් පොළොවේ හටගත් ආකාරය කොටසින් කොටස අග්ගන්නේ සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. මේ සූත්‍රයේ කියවන ඕනෑම අයෙකුට සත්වෙන්ගේ පරිණාම ක්‍රියාවලිය විද්‍යාත්මක පසුබිමකින් වටහා ගන්න පුළුවන්. මේ ගැන සුවිශේෂී විග්‍රහයක් තිස්ස ජනනායක සර් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අහසින් පෘථිවියට එන දීප්තිමත් සත්වෙන් පිරිසක් ගැන අග්ගන්නේ සූත්‍රයේ සඳහන් වීම. සෑම ආබ්‍රාහමික ආගමකම මනුෂ්‍යයා නිර්මාණය කිරීම ගැන තොරතුරු ඔවුන්ගේ පූජනීය ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ආරම්භයේදී පොළව හිස්ව තිබූ බව මුලින් දෙවියන් වහන්සේගේ ආත්මය ජලය මත හැසිරෙමින් සිට ඇති බව පසුව අන්ධකාරයේ එළිය වෙන්කොට දවල් රෑ මැවීමත් මුලින් ජලයේ සත්වයන් මැවීම පසුව ගොඩබිම සත්වයන් හා පක්ෂීන් මැවීම දෙවියන් වහන්සේගේ ස්වරූපයට මනුෂ්‍යයා මැවීම වැනි කරුණු බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. අඳුරු අවකාශය, ජලය, ජලජ ජීවීන්, ගොඩබිම ජීවීන්, එළිය අඳුර වගේ සංකල්ප එකම පිළිවෙලකට පෙළගස්සලා තියෙන බව බැලු බැලමට පේන්න තියෙනවා. එක ආගමක කියනවා ඉබේ ඇති වුණා කියලා, අනිත් ආගමේ දෙවියන් විසින් මවන ලද බව කියනවා. නමුත් ලෝකයේ ආරම්භය ගැන කියන විග්‍රහයේ සංකල්ප, වචන හා පෙළ ගැස්මේ සමානකම් බොහෝමයක් දක්නට ලැබෙනවා.
සියලු ජනයා වසගෙහි පවත්වමි ලොවට ප්‍රදාන දෙවියා වෙමි ලෝකයට කතෘ වෙමි ලෝකය මවන්නෙක් වෙමි සත්වයින් කොටස් වලට බෙදන්නෙක් වෙමි සියලු සත්වයින්ට පියා වෙමි යනුවෙන් කේවට්ට සූත්‍රයේ මහා බ්‍රහ්මයා තමන්ව හඳුන්වා දෙන ආකාරයේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා මේ වගේ දේව සංකල්ප හින්දුන්ගේ ආభాෂයෙන් බෞද්ධ ග්‍රන්ථවලට ඇතුළත් වෙන්නට ඇතැයි අපිට විශ්වාස කරන්න පුළුවන් ඉන්දියාවේ වේද ග්‍රන්ථවලට අනුව ආරම්භයේදී හිටපු බලගතු දෙවියන් තුන් දෙනෙක් ගැන කියවෙනවා මහා බ්‍රහ්ම විෂ්ණු හා ශිව දෙවියන් තුන් දෙනා ත්‍රිමූර්තිය ලෙස ඔවුන් හඳුන්වනවා ක්‍රිස්තියානි ආගමේද මේ ආකාරයෙන් ශුද්ධ ත්‍රිත්වයක් දක්නට ලැබෙනවා පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයාණන් ලෙස මේ ත්‍රිමූර්තිය ඔවුන් හඳුන්වනවා ඒ වගේම ග්‍රීක සංස්කෘතියේත් මේ වගේම දේව ත්‍රිත්වයක් දක්නට ලැබෙනවා සියුස් හේඩිස් සහ පොසිඩෝන් ලෙස ඒ දේව ත්‍රිත්වයේ ඔවුන් හඳුන්වනවා අවුරුදු දහස් ගාණක් පැරණි සුමේරියානු ආගමේද මේ ආකාරයෙන්ම දේව ත්‍රිත්ව සංකල්පයක් පවතිනවා පියාණන් අනු පුත්‍රයාණන් එන්කි සහ දෙවන පුත්‍රයා එන්ලිල් ලෙසට සුමේරියන් වරු ඔවුන්ගේ මැටි පුවරුවල ලියලා තියෙනවා ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලින් අනුනාගේ සම්බන්ධව මම කලින් කරපු වීඩියෝස් නරඹන්නට පුළුවන් අවුරුදු 4000කටත් වැඩිය පැරණි හින්දු ආගමේ ඇදහිල්ලේ මූලික අරමුණ වෙන්නේ ජීවිතයේ අවසානයේදී මොක්ෂය ලබා ගැනීමයි මේ මොක්ෂය කියන්නේ ස්වර්ගය එහෙමත් නැත්නම් දිව්‍ය ලෝක වගේම සංකල්පයක් හින්දු භක්තකෙන් මොක්ෂය ලබාගත් පසු ඔවුන් සංසාර චක්‍රයෙන් මිදෙන බව විශ්වාස කරනවා යහපත් ආකාරයෙන් ජීවත් වීම හැඟීම් හා සංවේදන නැති කිරීම මගින් මේ සංසාර චක්‍රයෙන් මිදී මහා බ්‍රහ්මයාගේ ආත්මය සමග එක්වීම ඔවුන්ගේ ගැලවීම ලෙස අපේක්ෂා කරනවා ක්‍රිස්තියානි මුස්ලිම් ජුදා ආගම්වලත් අවසාන ආධ්‍යාත්මික ඉලක්කය වන්නේ මරණින් පසු සදාතනික මෝක්ෂයට ඇතුළත් වී ඔවුන්ගේ දෙවියන් සමග එකතු වීමයි ඒ විතරක් නෙමෙයි ලෝකයේ විශාලතම බෞද්ධ නිකාය වන මහායාන බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අවසාන ආධ්‍යාත්මික ඉලක්කය වන්නේ සංසාර චක්‍රයෙන් ගැලවීම ලබාගෙන නිර්වාණය නොනසී පවතින බුද්ධත්වයයි ලෝකේ බොහෝ ආගම්වල ඉගැන්වීම්වල සමානතා රාශියක් ඇති බව ඒ ඒ ආගම්වල ආරම්භය අධ්‍යාත්මික ඉලක්ක හා මරණින් මතු අපේක්ෂාවන් අධ්‍යයනය කිරීමකින් දැක ගන්නට පුළුවන්